වර්තමානයේ ලෝකයේ බොහෝ රටවලට බරපතල විදිහට ඉන්ධන අර්බුදයකට මුහුණ දීමට සිදු වෙලා තියෙනවා. ශ්‍රී ලාංකිකයන් විදිහට අපි නම් මේ කටුක අත්දැකීමට ලක් වෙලා අවසන්. අනාගතයේදී මේ තත්ත්වය තවත් උග්‍ර වෙන්න පුළුවන්. ඒ නිසාමයි ලෝකයේ බොහෝ රටවල් විවිධ ක්‍රමවේද අත්හදා බලමින් ඉන්නේ. ගල් අඟුරු තෙල් වගේම ස්වාභාවික වායු සොයා ගැනීම අනාගතයේදී ප්‍රබල ප්‍රශ්නයක් වෙනවා. මේකට විසඳුමක් හැටියට චීන විද්‍යාඥයන් පර්යේෂණ කරලා ලෝක වාර්තාවක් පිහිටුවීමටත් සමත් වුණා. දහවල් කාලයේදී අපට ආලෝකය ලබා දෙන සූර්යයා වගේ කෘත්‍රිම සූර්යෙක් නිර්මාණය කිරීම තමයි ඔවුන්ගේ සැලැස්ම. එමගින් රාත්‍රියේදීත් දහවල් අහසක් නිර්මාණය කිරීමට ඔවුන්ට හැකි වෙනවා. සූර්යාගෙන් නිකුත් වෙන ශක්තිය කෘතිමව ලබා ගැනීම තමයි මෙහිදී සිදුවෙන්නේ. මේ අතදා බැලීම් සිදුකලේ නැගෙනහිර චීනයේ අන්හුයි පළාතේදී. චීන භෞතික විද්‍යා ඇකඩමියේ ප්ලාස්මා භෞතික විද්‍යා අංශය නිකුත් කරපු නිවේදනයට අනුව සෙල්සියස් අංශක මිලියන 70කට ආසන්න ප්ලාස්මා ශක්තිය සහිත උෂ්ණත්වයක් විනාඩි 17කට වැඩි කාලයක් ස්ථාවරව පවත්වාගෙන යන්න සමත් වුණා. මේ තමයි ලෝක වාර්තාව. විලයනය එහෙම නැත්නම් පරමාණුක ප්‍රතික්‍රියාවක් මගින් තමයි මේ ප්ලාස්මා ශක්තිය නිපදවන්නේ. ප්ලාස්මා උෂ්ණත්වේ මනින්නේ කෙල්වින් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින්. ඝන, ද්‍රව සහ වායු වලින් පසුව තමයි ප්ලාස්මාව සකස් වෙන්නේ. ද්‍රවයක් වායුවක් බවට පත් කරනවා වගේම වායුවක් රත් කිරීමෙන් ප්ලාස්මාවක් හදා ගන්න පුළුවන්. බොහෝ විට පරිගණක චීප නිෂ්පාදනය වගේම පරිසරය පිරිසිදු කරන්නත් මේවා යොදා ගන්නවා. මේ කෘතිම සූර්යයා නිර්මාණය කරන්න ඉන්ධන විදිහට යොදාගන්නේ හයිඩ්‍රජන් සහ ඩියුටීරියම්. එමගින් සූර්යයා තුල සිදුවන ස්වාභාවික ප්‍රතික්‍රියාව ප්‍රතිනිර්මාණය කරනවා. සූර්යාගේ අනන්‍ය ලක්ෂණ උපයෝගී කරගෙන තමයි මේ කෘතිම නිර්මාණය සිදුවෙන්නේ. මේ සඳහා අවශ්‍ය කරන ඩියුටීරියම් ලබාගන්නේ මුහුදු ජලයෙන්. මුහුදු ජලය ලීටරයක තියෙන ඩියුටීරියම් වියලන ප්‍රතික්‍රියාව මගින් පෙට්‍රල් ලීටර 300කට සමාන ශක්ති ප්‍රමාණයක් නිපදවා ගන්න පුළුවන් කියලා පර්යේෂණ වලින් තහවුරු වුණා. ඒ අනුව සම්පූර්ණයෙන්ම මේ කෘතිම සූර්යාගෙන් අපේක්ෂා කරන්නේ පරිසර හිතකාමී පිරිසිදු බල ශක්තිය ලබා ගැනීම. දැනට කරලා තියෙන අතදා බැලීම් චීනයේ භෞතික විද්‍යාව වගේම ඉංජිනේරු ක්ෂේත්‍රයේ විශාල ජයග්‍රහණයක්. මේ සාර්ථක වෙන්නේ විනාඩි 17කට සීමා වූ ශක්ති උත්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමෙන්. ඒකෙන් චීනයට තමන්ගේම න්‍යෂ්ටික විලයන මධ්‍යස්ථානයක් ඇති කරන්නත් හැකියාව ලැබෙනවා. මේ වැඩපිළිවෙලේ අවසාන ඉලක්කය වෙන්නේ සූර්යා වගේ න්‍යෂ්ටික ශක්තියක් ඇති කර ගැනීම. අසීමිත පිරිසිදු බලශක්ති ප්‍රභවයක් නිර්මාණය කර ගැනීමටත් මෙය ඉවහල් වෙනවා. චීනයේ මේ කෘතිම සූර්යාගේ උණුසුම දහවල් කාලයේ සපේන සූර්යා වගේ 5 ගුණයක් විතර වෙනවා. මේ ව්‍යාපෘතිය මගින් විශාල ශක්ති ප්‍රමාණයක් විදුලි ලෙස ජනනය කිරීමෙන් පොස්සිල ඉන්ධනවල අවශ්‍යතාව නැතිවීම විශේෂ වාසියක්. තාරුකාවල ඇති වියලන පරමාණුක ශක්තිය ක්‍රියාවලිය අනුකරණය කරමින් තමයි මේ කෘතිම සූර්යා නිර්මාණය වෙන්නේ. ලේසර් උපයෝගී කරගනිමින් හයිඩ්‍රජන් පරමාණු ෆැරන්හයිට් අංශක මිලියන 100 ගණනක් දක්වා රත් කරනවා. මේ උෂ්ණත්ව සීමාවේ තමයි තාරකාවල විලයන නැත්නම් පරමාණුක ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ. මේ නවෝත්පාදනය චීනයේ න්‍යෂ්ටික පර්යේෂණවල විශාල දියුණුවක් විදිහටයි සැලකෙන්නේ. චීනයේ නව පරම්පරාවේ කෘතිම සූර්යා HL2M ටොකාමක් විදිහටයි හඳුන්වන්නේ. මෙය
සෙල්සිස් අංශක මිලියන 150ට වැඩි උණුසුම් ප්ලාස්මා ශක්තියක් ජනනය කරන්න සමත් වෙනවා. න්‍යෂ්ටික විලයන ශක්තියෙන් ජනනය වෙන්නේ වඩාත් විශ්වාසදායක සහ පිරිසිදු බලශක්තිය බවයි ෂියාමන් විශ්වවිද්‍යාලයේ බලශක්ති ආර්ථික පර්යේෂණය සඳහා වන චීන මධ්‍යස්ථානය පවසන්නේ. කොහොමුණත් මේ පර්යේෂණය විද්‍යාගාරවලින් පිටතට එන්න තවත් වසර කීපයක් ගත වෙයි. මේක චීනයේ හරිත සංවර්ධන ඉලක්ක සපුරා ගන්නත් ඉවහල් වෙනවා. බලශක්ති අවශ්‍යතාව පිරිසිදු මූලාශ්‍රවලින් සපුරා ගන්න එක තමයි චීනයේ මූලික අරමුණ. මොකද මේ වෙද්දි තියෙන බොහෝ මූලාශ්‍රවලින් දැඩි පාරිසරික හානියක් ලෝකය තුළ සිදු වෙනවා. ඒ අතරවාරයේදී චීනය තවත් දෙයක් සැලසුම් කරලායි තියෙන්නේ. ඒ තමයි 2028 වසර වෙනකොට පළමු අභ්‍යවකාශ සූර්ය බලශක්ති මධ්‍යස්ථානයේ ඉදිකිරීම. එමගින් සිදුවෙන්නේ අභ්‍යවකාශයේ ඇති සූර්යාලෝකය විද්‍යුත් සැපයුමක් බවට පත්කර චන්ද්‍රිකා කක්ෂවල දහවණය කිරීම, එහෙම නැත්නම් පෘථුවියට බලය සම්ප්‍රේෂණය කිරීම. ඒ අනුව මේක සම්පූර්ණයෙන්ම බලශක්ති උත්පාදන පද්ධතියක්. ඇමරිකා අභ්‍යවකාශ ඉංජිනේරුවරයෙක් වන පීටර් එඩ්වර්ඩ් 1968 දී අභ්‍යවකාශයේ ඉඳලා පෘථුවිය දක්වා සූර්ය ශක්තිය රැගෙන ඒමට චන්ද්‍රිකා භාවිත කිරීමේ සංකල්පයක් ඉදිරිපත් කළා. ජපානයත් තමන්ගේ අභ්‍යවකාශ සංවර්ධන සැලැස්මට අභ්‍යවකාශ සූර්ය බලශක්ති තාක්ෂණය ඇතුළත් කරලායි තියෙන්නේ. නමුත් චීනය මේ වෙද්දී ඒකට අවශ්‍ය මාර්ග සිතියමත් සකස් කර අවසන්. 2030 වන විට කිලෝවොට් 100කට වැඩි බලයක් නිපදවීමයි අරමුණ. අභ්‍යවකාශ සූර්ය ශක්තිය මධ්‍යමහා කුඩා චන්ද්‍රිකා ආරෝපණය කිරීමට යොදා ගැනීමත් චීනයේ අරමුණක්.